කරමින් ඉන්නේ පරිමේයශ්‍රිත කියන පාඩම. ඒ අතේදී අපි පරිමේයශ්‍රිත වල අර්ථ දැක්වීම කියන කොටස සාකච්ඡා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භින්න භාග ගැන. විවිධ අවස්ථාවලදී විශේෂයෙන් කලනයේදී අපිට අවශ්‍ය වෙනවා පරිමේයශ්‍රිත සරලතම පරිමේයශ්‍රිතවල සංකලනයක් විදිහට ප්‍රකාශ කරගන්න. පරිමේයශ්‍රිත සරලතම පරිමේයශ්‍රිතවල සංකලනයක් විදිහට උදාහරණයක් විදිහට ඔබලන්ට පේනවා මේ x ධන 7 බෙදීම x ඍණ 3 ගුණ කිරීම x ධන 7 කියන එක අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ලියා ගන්න. මේ විදිහට ලියා ගත්තහම අපිට ලැබෙන මේ x x භාගය අපි භින්න භාගයක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ යම්කිසි පරිමේයශ්‍රිතයක් අපි සරලතම පරිමේයශ්‍රිතවල එකතුවක් විදිහට ප්‍රකාශ කළහම ඒ එක් එක් සරලතම පරිමේයශ්‍රිතය අපි භින්න භාගයක් විදිහට හඳුන්වනවා. හැබැයි අපිට දීලා තියෙන්නේ විෂම පරිමේයශ්‍රිතයක් නම් ඒක භින්න භාග ඇසුරෙන් ප්‍රකාශ කරන්න කලින් අපි ඒ විෂම පරිමේයශ්‍රිතය බහුපදයක සහ නියම පරිමේයශ්‍රිතයක ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ පරිමේයශ්‍රිතය සරලතම පරිමේයශ්‍රිතවල එකතුවක් විදිහට ප්‍රකාශ කරගන්න. අපිට දීලා තියෙන්නේ විෂම පරිමේයශ්‍රිතයක් නම් අපි මුලින්ම ඒක බහුපදයක සහ නියම පරිමේයශ්‍රිතයක ඓක්‍යයක් විදිහට ලියාගෙන ඊට පස්සේ ඒක සරලතම පරිමේයශ්‍රිතවල එකතුවක් විදිහට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම භින්න භාග වෙන් කිරීමේදී අපි හරය උපරිමව සාධකවලට වෙන් කරගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අපිට යම් කිසි පරිමේයශ්‍රිතයක් දීලා තියෙද්දී කොහොමද අපි භින්න භාග සංඛ්‍යාව තීරණය කරගන්නේ කියන එක. දැන් අපි කිව්වා භින්න භාග වෙන් කිරීමේදී හරය උපරිමව සාධකවලට වෙන් කරගන්න ඕනේ කියලා. එහෙමනම් මෙන්න මේ සාධක සංඛ්‍යාවට අනුව අපිට පුළුවන් භින්න භාග සංඛ්‍යාව තීරණය කරගන්න. ඒ කියන්නේ යම් කිසි පරිමේයශ්‍රිතයක් අපි භින්න භාග වලට වෙන් කිරීමේදී ඒ ලැබෙන භින්න භාග සංඛ්‍යාව වෙන්නේ හරයේ තියෙන භින්න භාග සංඛ්‍යාව තීරණය වෙන්නේ හරය උපරිමව සාධක වලට වෙන් කරගත්තට පස්සේ අන ඒ තියෙන සාධක ගණනට අනුව. කලින් වගේම උපකල්පිත නියත අපි හොයාගන්නේ පොදු හරයෙන් ගුණ කරලා ඒ ලැබෙන බහුපද සමීකරණයේ සංගුණක සමාන කිරීමෙන්. පරිමේයශ්‍රිත භින්න භාගවලට වෙන් කිරීම අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කරනවා. මුලින්ම අපි බලන්නේ
නියම පරිමේය ශ්‍රිතයක භින්න භාග වෙන් කිරීම ගැන. ඊළඟට අපි කතා කරනවා විෂම පරිමේය ශ්‍රිතයක් භින්න භාගවලට වෙන් කිරීම ගැන. එහෙමනම් මුලින්ම අපි නියම පරිමේය ප්‍රකාශනවල භින්න භාග සොයන ආකාරය ගැන සාකච්ඡා කරමු. යම් කිසි නියම පරිමේය ශ්‍රිතයක, ඒ කියන්නේ ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය කුඩයි හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන පරිමේය ශ්‍රිතයක හරයේ තියෙන්නේ ප්‍රබින්න ඒකජ සාධක නම් අපි ඒ එක් ඒකජ සාධකය සඳහා මෙන මේ ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනි. හරයේ ප්‍රබින්න ඒකජ සාධක ඇති විට අපි ඒ එක් එක් සාධකය සඳහා මෙන මේ ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනි. මෙතනදී ඕගලන්ට පේනවා හරයේ තියෙන්නේ ඒකජ සාධක. ඒ කියන්නේ මාත්‍රය එක වෙන සාධක. අන්න ඒ නිසා අපි මේ හඳුන්වා දෙන භින්න භාගවල ලවය සඳහා තියෙන්න ඕන මාත්‍රය එක ඍණ එක, ඒ කියන්නේ මාත්‍රය බිඳුව වෙන බහුපදයක්. අපි දන්නවා මාත්‍රය බිඳුව වෙන බහුපදයක් කියන්නේ යම් කිසි නියත පදයක් කියලා. අන්න ඒ නිසා තමයි හරයේ ප්‍රබින්න ඒකජ සාධක තියෙද්දී ඒ එක් එක් සාධකය සඳහා අපි කැපිටල් A බෙදීම, ඒ කියන්නේ යම් කිසි නියතයක් බෙදීම ඒ x ධන b ආකාරයේ භින්න භාග හඳුන්වා දෙන්න ඕනි. දැන් අපි නිදසුණක් දිහා බලමු. මෙතනදී අපිට කියනවා x ධන 3 බෙදීම x ඍණ 2 ගුණ කිරීම x ධන 4 කියන මෙන්න මේ පරිමේය ශ්‍රිතය භින්න භාග ඇසුරින් ප්‍රකාශ කරන්න කියලා. දැන් මෙතනදී අපිට හරයේ තියෙන්නේ ඒකජ සාධක නිසා මේ එක් එක් ඒකජ සාධකය සඳහා අපි කැපිටල් A බෙදීම AX ධන B ආකාරයේ භින්න භාග දෙකක් හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට පොදු හරයකට අරගත්තොත් අපිට පේනවා හරයන් සර්ව සම වන නිසා ලවයන්ද සර්ව සම වෙන්න ඕනේ කියලා. ඒ අනුව අපිට ලැබෙනවා x ධන 3 සර්ව සමයි, a වතාවක් x ධන 4 ධන, b වතාවක් x ඍණ 2 කියලා. දැන් අපිට පුළුවන් කලින් පාඩමේදී වගේම අනුරූප පදවල සංගුණක සංසන්දනය කිරීමෙන් මේ a සහ b කියන නියත හොයාගන්න. ඒ අනුව අපිට ලැබිලා තියෙනවා A සමානයි 5 බෙදීම 6යි, ඒ වගේම B සමානයි 1 බෙදීම 6 කියලා. දැන් අපි A සහ B සඳහා ලබාගත් අගයන් ආදේශ කළොත් අපිට පුළුවන් මේ දීලා තිබුණ පරිමේය ශ්‍රිතය, ඒ කියන්නේ හරයේ ප්‍රබින්න ඒකජ සාධක තිබුණ නියම පරිමේය ශ්‍රිතය මෙන්න මේ ආකාරයට භින්න භාගවලට වෙන් කරලා ලියාගන්න. දැන් අපි ඊළඟ ගාන දිහා බැලුවොත් නැවතත් අපිට හරයේ ප්‍රබින්න ඒකජ සාධක තියෙන නියම පරිමේය ශ්‍රිතයක් දීලා තියෙනවා. අපිට කියනවා මේකේ භින්න භාග හොයන්න කියලා.
ඔබලන්ට පේනවා ඇති මේ ගානේදී හරයේ ප්‍රබින්න ඒකජ සාධක තුනක් තියෙනවා. ඒ නිසා මේ පරිමේයශ්‍රිතය සඳහා භින්න භාග තුනක් තියෙනවා. ඔබලන්ට මතක ඇති හරයේ ප්‍රබින්න ඒකජ සාධක තියෙන නියම පරිමේයශ්‍රිතයක් අපි භින්න භාග ඇසුරින් ප්‍රකාශ කරද්දී අපි මේ හරයේ තියෙන එක් එක් සාධකය සඳහා කැපිටල් A බෙදීම AX ධන B ආකාරයේ භින්න භාග හඳුන්වා දෙන්න ඕනි. ඒ අනුව මෙතනදී මේ X ඍණ 1 කියන සාධකයට අපි කැපිටල් A බෙදීම X ඍණ 1 කියලා භින්න භාගයකුත් ඒ වගේම x ඍණ 2 කියන ඒකජ සාධකයට කැපිටල් B බෙදීම x ඍණ 2 කියන භින්න භාගයකුත් ඒ වගේම මේ හරයේ තියෙන x ඍණ 3 කියන ඒකජ සාධකය සඳහා කැපිටල් C බෙදීම x ඍණ 3 කියලා භින්න භාගයකුත් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට අපි නැවතත් පොදු හරයකට අරගෙන ප්‍රසාරණය කරලා අනුරූප පදවල සංගුණක සංසන්දනය කළොත් අපිට පුළුවන් මේ A, B, C කියන නියත මොනවද කියලා හොයාගන්න. ඒ අනුව අපිට ලැබිලා තියෙනවා A කියන්නේ භාගයයි, කැපිටල් B කියන්නේ ඍණ 4යි සහ කැපිටල් C කියන්නේ 9 බෙදීම 2යි කියලා. දැන් අපි මේ A, B සහ C සඳහා ලබාගත් අගයන් ආදේශ කළොත් අපිට පුළුවන් මේ දීලා තිබුණ හරයේ ප්‍රබින්න ඒකජ සාධක සහිත නියම පරිමේයශ්‍රිතය මෙන්න මේ ආකාරයට භින්න භාග ඇසුරින් ප්‍රකාශ කරන්න. ඒ වගේම අභ්‍යාස වශයෙන් ඕගලන්ට උත්සාහ කරන්න තවත් ගණන් කිහිපයක් දීලා තියෙනවා. දැන් මේ දක්වා අපි සාකච්ඡා කළේ යම්කිසි නියම පරිමේයශ්‍රිතයක හරයේ ප්‍රබින්න ඒකජ සාධක තියෙන අවස්ථාවක් ගැන. ඊළඟට අපි බලන්න යන්නේ යම්කිසි නියම පරිමේයශ්‍රිතයක, ඒ කියන්නේ ලවයේ මාත්‍රය කුඩයි හරයේ මාත්‍රය වන පරිමේයශ්‍රිතයක හරයේ පුනරාවර්තන ඒකජ සාධක තියෙනවා නම් භින්න භාග වෙන් කරන්නේ කොහොමද කියන එක. අපිට කියනවා හරයේ තියෙන AX ධන B වල වර්ගය ආකාරයේ පුනරාවර්ත එක් එක් සාධකය සඳහා කැපිටල් A බෙදීම AX ධන B ධන කැපිටල් B බෙදීම AX ධන B ගේ වර්ගය ආකාරයේ භින්න භාග දෙකක් හඳුන්වා දෙන්න කියලා. හරයේ තියෙන්නේ AX ධන B වල වර්ගය ආකාරයේ පුනරාවර්ත සාධකයක් නම් අපි ඒ එක් එක් සාධකය සඳහා කැපිටල් A බෙදීම AX ධන B ධන කැපිටල් B බෙදීම AX ධන B ගේ වර්ගය ආකාරයේ භින්න භාග දෙකක් හඳුන්වා දෙන්න ඕනේ. මේ විදිහටම හරයේ අපිට AX ධන B ගේ ඝනය ආකාරයේ පුනරාවර්ත සාධකයක් තිබුණොත් අපි AX සාධකය සඳහා මෙන්න මේ ආකාරයේ භින්න භාග තුනක් හඳුන්වා දෙන්න ඕනේ. කොහොමද?
capital A bedima AX than B dana capital B bedima AX than B ke vargaya dana capital C bedima AX than B ke ganaya aakaraye binna bhaga 3. Then ehemanam ogalanta penawa athi apita haraye AX than B වල වර්ගය ආකාරයේ පුනරාවර්ත සාධකයක් තිබුණා නම් අපි ඒ එක් සාධකය සඳහා මෙන්න මේ ආකාරයේ භින්න භාග දෙකක් හඳුන්වා දුන්නා. ඒ විදිහටම අපිට හරයේ තිබුණොත් AX than B ගේ ඝනය ආකාරයේ පුනරාවර්ත සාධකයක් අපි ඒ එක් සාධකයේ සඳහා මෙන්න මේ ආකාරයේ භින්න භාග තුනක් හඳුන්වා දුන්නා. එහෙමනම් දැන් අපිට හරයේ තිබුණොත් AX ධන B ගේ n වැනි බලය ආකාරයේ පුනරාවර්ත ඒකජ සාධකයක් අපි AX සාධකය සඳහා මෙන්න මේ ආකාරයේ භින්න භාග n ප්‍රමාණයක් හඳුන්වා දෙන්න ඕනේ. මේ කරුණු අපි උදාහරණයක් ඇසුරින් තව දුරටත් තහවුරු කරගන්න බලමු. මේ ගානේදී අපිට දීලා තියෙනවා යම්කිසි නියම පරිමේයශ්‍රිතයක් කොහොමද හරයේ ඒකජ සාධකයකුත් ඒ වගේම පුනරාවර්ත සාධකයකුත් තියෙන විදිහට මෙන්න මේ x ඍණ 2 වර්ගය කියන්නේ පුනරාවර්ත සාධකය. ඒ වගේම x ධන 1 කියන්නේ ඒකජ සාධකය. එහෙමනම් මුලින්ම අපි මෙන්න මේ ඒකජ සාධකය සඳහා භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනේ. ඕගලන්ට මතක ඇති අපි කිව්වා හරේ තියෙන ඒකජ සාධක සඳහා අපි කැපිටල් A බෙදීම AX ධන B ආකාරයේ මෙතනදී නම් X ධන 1 ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට අපි මෙන්න මේ හරේ තියෙන පුනරාවර්ත සාධකය සඳහා භින්න භාග හඳුන්වා දෙන්න ඕනේ. කොහොමද කැපිටල් B බෙදීම x ඍණ 2 ධන කැපිටල් C බෙදීම x ඍණ 2 වර්ගය විදිහට මෙන්න මේ ආකාරයට භින්න භාගය ලැබෙන්නේ කොහොමද කියන එක වඩාත් විස්තරාත්මකව පියවරෙන් පියවර මෙතන සටහන් කරලා තියෙනවා. ඒ අනුව දැන් අපිට පුළුවන් පොදු හරයකට අරගෙන අනුරූප පදවල සංගුණක සංසන්දනය කිරීමෙන් මේ A, B සහ C කියන නියත හොයාගන්න. ඒ අනුව අපිට ලැබිලා තියෙනවා කැපිටල් A කියන්නේ ඍණ 2 බෙදීම 9යි, B කියන්නේ 2 බෙදීම 9යි සහ D කියන්නේ එක බෙදීම 3යි කියලා. දැන් අපි මේ A, B, C සඳහා ලබාගත් අගයන් ආදේශ කළොත් අපිට පුළුවන් මේ දීලා තිබ්බ හරයේ පුනරාවර්ත සාධකද සහිත නියම පරිමේයශ්‍රිතය මෙන්න මේ ආකාරයට භින්න භාග ඇසුරින් ප්‍රකාශ කරන්න. ඔබලන්ට උත්සාහ කරලා බලන්න තවත් ගණන් කිහිපයක් සටහන් කරලා තියෙනවා. දැන් මේ වෙද්දි අපි යම්කිසි නියම පරිමේයශ්‍රිතයක හරයේ ප්‍රබින්න ඒකජ සාධක තියෙන අවස්ථාවකදී ඒ වගේම හරයේ පුනරාවර්තන ඒකජ සාධක තියෙන අවස්ථාවකදී
භින්න භාග වෙන් කරන ආකාරය ගැන සාකච්ඡා කළා. ඊළඟට අපි බලන්න යන්නේ යම්කිසි නියම පරිමේය ශ්‍රිතයක හරයේ වර්ගජ සාධක තියෙනවා නම් කොහොමද භින්න භාගවලට වෙන් කරන්නේ කියන එක. අපිට කියනවා හරයේ තියෙන ax වර්ගය ධන bx ධන c ආකාරයේ, ඒ කියන්නේ වර්ගජ සාධක සඳහා ax ධන b බෙදීම ax වර්ගය ධන bx ධන c ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනේ. හරයේ තියෙන x වර්ගජ සාධකය සඳහා ax ධන b බෙදීම ax වර්ගය ධන bx ධන c ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනේ. මෙතනදී හරයේ තියෙන බහුපදයේ මාත්‍රය වෙන්නේ දෙක නිසා තමයි අපිට මේ හඳුන්වා දෙන භින්න භාගවල ලවයේ තියෙන බහුපදයේ මාත්‍රය විදිහට දෙක ඍණ එක, ඒ කියන්නේ එකයි කියලා ලැබෙන්නේ. ඒ නිසා ලවයේ තියෙන්න ඕනේ මාත්‍රය එක වෙන බහුපදයක්. ඒ කියන්නේ කැපිටල් AX ධන කැපිටල් B ආකාරයේ බහුපදයක්. ඒ වගේම යම්කිසි නියම පරිමේය ශ්‍රිතයක වර්ගජ සාධකයක් පුනරාවර්ත වෙනවා නම් අපි ඒ එක් පුනරාවර්ත වර්ගජ සාධකය සඳහා කැපිටල් AX ධන කැපිටල් B බෙදීම AX වර්ගය ධන BX ධන C ධන කැපිටල් CX ධන කැපිටල් D බෙදීම AX වර්ගය ධන BX ධන C ගේ වර්ගය ආකාරයේ භින්න භාග හඳුන්වා දෙන්න ඕනේ. කලින් අපි ඒකජ සාධක පුනරාවර්ත වෙද්දී භින්න භාග හඳුන්වා දුන්නා වගේම මෙතනදී වර්ගජ සාධක පුනරාවර්ත වෙද්දී භින්න භාග හඳුන්වා දෙන්න ඕනේ. වෙනසකට තියෙන්නේ හරයේ තියෙන්නේ ඒකජ සාධක නම් අපිට මේ හඳුන්වා දෙන භින්න භාගවල ලවයේ තියෙන්න ඕනේ නියත පද. නමුත් හරයේ තියෙන්නේ, ඒ කියන්නේ මේ පුනරාවර්තන වෙන්නේ වර්ගජ සාධකයක් නම් අපි මේ හඳුන්වා දෙන භින්න භාගවල ලවයේ තියෙන්න ඕනේ මාත්‍රය එක වෙන බහුපද. දැන් අපි උදාහරණ කීපයක් දිහා බලමු. මේ ගානේදී අපිට දීලා තියෙනවා නියම පරිමේය ශ්‍රිතයක්. මේ නියම පරිමේය ශ්‍රිතයේ හරයේ අපිට තියෙනවා ඒකජ සාධකයක්, ඒ වගේම වර්ගජ සාධකයක්. මෙන්න මේ ඒකජ සාධකය සඳහා අපි යම්කිසි නියතයක් බෙදීම x ඍණ 1 ආකාරයේ භින්න භාගයකුත් මෙන්න මේ වර්ගජ සාධකය සඳහා යම්කිසි මාත්‍රය එක වෙන බහුපදයක් බෙදීම x වර්ගය ධන 1 ආකාරයේ භින්න භාගයකුත් හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් පොදු හරයකට අරගෙන අනුරූප පදවල සංගුණක සංසන්දනය කිරීමෙන් මේ A, B සහ C කියන නියත හොයාගන්න. ඒ අනුව අපිට ලැබිලා තියෙනවා කැපිටල් A කියන්නේ ඍණ 1යි, B කියන්නේ 2 සහ C කියන්නේ 2 කියලා. දැන් අපි මේ ලබාගත් අගයන් ආදේශ කළොත් අපිට පුළුවන් මෙන්න මේ දීලා තිබුණ නියම පරිමේය ශ්‍රිතය, ඒ කියන්නේ හරයේ ඒකජ සාධකයක් සහ වර්ගජ සාධකයක් තිබිච්ච මෙන්න මේ නියම පරිමේය ශ්‍රිතය මේ ආකාරයට භින්න භාගවලට වෙන් කරලා ලියා ගන්න.
නැවතත් අභ්‍යාස වශයෙන් ඔබලන්ට උත්සාහ කරලා බලන්න තවත් ගණන් කිහිපයක් දීලා තියෙනවා. දැන් මේ දක්වා අපි කතා කළේ නියම පරිමේය ප්‍රකාශන වල භින්න භාග සොයන ආකාරය ගැන. මුලින්ම අපි දැක්කා හරයේ ප්‍රභින්න ඒකජ සාධක තියෙනවා නම් මෙන්න මේ ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕන කියලා. ඊළඟට අපි කතා කළා හරයේ පුනරාවර්තන ඒකජ සාධක තියෙනවා නම් භින්න භාග වෙන් කරන්නේ කොහොමද කියන එක. අවසාන වශයෙන් අපි කතා කළේ හරයේ වර්ගජ සාධක තියෙනවා නම් කොහොමද භින්න භාගවලට වෙන් කරන්නේ කියන එක. දැන් අපි කතා කරන්න යන්නේ විෂම පරිමේය ප්‍රකාශන වල භින්න භාග ගැන. ඒ කියන්නේ ලවයේ මාත්‍රය විශාල හෝ සමානයි හරයේ මාත්‍රය වන පරිමේය ප්‍රකාශන වල භින්න භාග ගැන. ඕගොල්ලන්ට මතක ඇති අපි පරිමේය ශ්‍රිත පාඩමේ පළවෙනි කොටසේදී කතා කළා කොහොමද විෂම පරිමේය ශ්‍රිතයක් නියම පරිමේය ශ්‍රිතයක සහ බහුපදයක ඓක්‍යයක් ලෙස ප්‍රකාශ කරගන්නේ කියන එක. ඔබලන්ට මතක ඇති අපි මේ දීලා තිබුණ fx පෙදීම gx කියන විෂම පරිමේය ශ්‍රිතය යම්කිසි බහුපදයක සහ නියම පරිමේය ශ්‍රිතයක ඓක්‍යයක් විදිහට ලියාගත්තා. එතනදී අපි කිව්වා මෙන්න මේ 5x කියන බහුපදයේ මාත්‍රය වෙන්නේ fx හි මාත්‍රය ඍණ gx හි මාත්‍රය කියලා. ඒ වගේම අපි කිව්වා මේ rx හි මාත්‍රය කුඩා හෝ සමානයි gx හි මාත්‍රය ඍණ 1 කියලා. එහෙමනම් විෂම පරිමේය ප්‍රකාශනයක භින්න භාග ගැන කතා කරන්න කලින් අපි මේ ආකාරයට ඒ දීලා තියෙන විෂම පරිමේය ප්‍රකාශනය යම්කිසි බහුපදයක සහ නියම පරිමේය ශ්‍රිතයක එකතුවක් විදිහට ලියා ගන්න ඕනේ. අපි උදාහරණයක් ඇසුරින් විෂම පරිමේය ශ්‍රිතයක් භින්න භාග ලෙස ප්‍රකාශ කරන ආකාරය ඉගෙන ගමු. මෙතනදී අපිට දීලා තියෙනවා යම්කිසි පරිමේය ශ්‍රිතයක් ලවයේ මාත්‍රය 3 වන ඒ වගේම හරයේ මාත්‍රය 2 වන. මෙතනදී ලවයේ මාත්‍රය ඒ කියන්නේ 3 විශාලයි 2 ඒ කියන්නේ හරයේ මාත්‍රය. එහෙමනම් අපිට මේ දීලා තියෙන්නේ විෂම පරිමේය ශ්‍රිතයක්. දැන් මේ විෂම පරිමේය ශ්‍රිතය භින්න භාගවලට වෙන් කරන්න කලින් අපි මේක ලියා ගන්න ඕනේ 5x ධන rx බෙදීම gx ආකාරයට. මෙතනදී මේ gx කියන්නේ x ධන 1 ගුණ කිරීම x ඍණ 3. ඔබලන්ට මතක ඇති අපි කලින් ගානකදී මේ 5x සහ rx කියන බහුපද හොයාගත්තේ ඒවායේ මාත්‍ර මොනවද කියලා හොයාගෙන ඊට අනුව සාධාරණව 5x සහ rx ලියාගෙන පොදු හරයකට අරගෙන සංගුණක සැසඳීමෙන්. එහෙමත් නැත්නම් කෙනෙක්ට පුළුවන් වෙන මේ ආකාරයට අපි බහුපද යටතේ ඉගෙන ගත්ත දීර්ඝ බෙදීම භාවිත කරලත් මේ 5x සහ rx කියන්නේ මොනවද කියලා හොයාගන්න.
මෙතනදී ඕගලන්ට පේනවා අපි මේ x ඝනය කියන එක බෙදන්න ඕනේ x ධන 1 ගුණ කිරීම x ඍණ 3. ඒ කියන්නේ x වර්ගය ඍණ 2යි x ඍණ 3. ඒ අනුව අපිට ලැබිලා තියෙනවා ලබ්ධිය කියන්නේ x ධන 2යි ඒ වගේම ශේෂය කියන්නේ 7යි x ධන 6යි කියලා. එහෙමනම් අපිට මෙතනින් පුළුවන් phi x සහ rx ලියා ගන්න. phi x කියන්නේ x ධන 2 විදිහටත් ඒ වගේම rx කියන්නේ 7යි x ධන 6 විදිහටත්. දැන් එහෙමනම් අපි මේ දීලා තිබිච්ච විෂම පරිමේය ශ්‍රිතය යම් කිසි බහුපදයක සහ නියම පරිමේය ශ්‍රිතයක එකතුවක් විදිහට ලියාගත්තා. දැන් අපිට පුළුවන් මෙන්න මේ නියම පරිමේය ශ්‍රිතය භින්න භාගවලට වෙන් කරගන්න. දැන් මෙතනදී අපිට තියෙන්නේ නියම පරිමේය ශ්‍රිතයක් හරයේ ප්‍රභින්න ඒකජ සාධක තියෙන. ඔගලන්ට මතක ඇති අපි කතා කරා හරයේ ප්‍රභින්න ඒකජ සාධක තියෙන නියම පරිමේය ශ්‍රිතයකදී අපි කැපිටල් A බෙදීම AX ධන B ආකාරයේ භින්න භාග මේ සෑම සාධකයක් සඳහාම හඳුන්වා දෙන්න ඕන කියලා. එහෙමනම් අපි මේ x ධන 1 කියන ඒකජ සාධකය සඳහා යම්කිසි නියතයක් බෙදීම x ධන 1 ආකාරයේ භින්න භාගයකුත් මේ x ඍණ 3 කියන සාධකය සඳහා කැපිටල් B බෙදීම x ඍණ 3 ආකාරයේ භින්න භාගයකුත් හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් පොදු හරයකට අරගෙන අනුරූප පදවල සංගුණක සංසන්දනය කිරීමෙන් මේ A සහ B කියන නියත හොයාගන්න. ඒ අනුව අපිට ලැබෙනවා A කියන්නේ 4න් 1යි ඒ වගේම B කියන්නේ 4න් 27යි කියලා. දැන් අපි A සහ B සඳහා ලබාගත් අගයන් ආදේශ කළොත් අපිට පුළුවන් මෙන්න මේ විෂම පරිමේය ශ්‍රිතය භින්න භාග ඇසුරින් මේ ආකාරයට ප්‍රකාශ කරන්න. දැන් අපි දෙවැනි උදාහරණයට ගියොත් නැවතත් අපිට විෂම පරිමේය ශ්‍රිතයක් දීලා තියෙනවා. අපිට කියනවා මේක භින්න භාග ලෙස ප්‍රකාශ කරන්න කියලා. එහෙමනම් මුලින්ම අපි මේ දීලා තියෙන විෂම පරිමේය ශ්‍රිතය යම්කිසි බහුපදයක් ධන නියම පරිමේය ශ්‍රිතයක් ආකාරයට ලියා ගන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් ඒ නියම පරිමේය ශ්‍රිතය භින්න භාගවලට වෙන් කරන්න. කොහොමද හරයේ තියෙන එක් එක් ඒකජ සාධකය සඳහා යම්කිසි නියතයක් බෙදීම ඒ සාධකය වන ආකාරයට භින්න භාග හඳුන්වා දීමේ. ඊළඟට කලින් වගේම පොදු හරයකට අරගෙන අනුරූප පදවල සංගුණක සංසන්දනය කිරීමෙන් අපිට පුළුවන් මේ A, B, C සහ D කියන නියත මොනවද කියලා හොයාගන්න. ඊට පස්සේ A, B, C සහ D සඳහා හොයාගත්ත අගයන් ආදේශ කිරීමෙන් අපිට පුළුවන් මේ දීලා තියෙන විෂම පරිමේය ශ්‍රිතය භින්න භාග ආකාරයට ප්‍රකාශ කරන්න. අභ්‍යාස වශයෙන් ඕගලන්ට උත්සාහ කරන්න තවත් ගණන් කිහිපයක් දීලා තියෙනවා. අපි දැන් කතා කළේ විෂම පරිමේය ප්‍රකාශනවල භින්න භාග ගැන.
එතනදී අපි කිව්වා මුලින්ම මේ විෂම පරිමේය ප්‍රකාශනය අපි බහුපදයක සහ නියම පරිමේය ශ්‍රිතයක ඓක්‍යයක් විදිහට ප්‍රකාශ කරගන්න ඕනේ කියලා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ නියම පරිමේය ශ්‍රිතය භින්න භාගවලට වෙන් කරගන්න. කොහොමද ඒ නියම පරිමේය ශ්‍රිතයේ හරේ ප්‍රභින්න ඒකජ සාධක තියෙනවා නම් ඒකක් සාධකය සඳහා අපි මෙන්න මේ ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ නියම පරිමේය ශ්‍රිතයේ හරේ පුනරාවර්තන ඒකජ සාධක තියෙනවා නම් අපි මෙන්න මේ ආකාරයේ භින්න භාග දෙකක් එහෙමත් නැත්නම් මෙන්න මේ ආකාරයේ භින්න භාග තුනක් ආදී වශයෙන් භින්න භාග හඳුන්වා දෙන්න ඕනේ. අවසාන වශයෙන් ඒ නියම පරිමේය ශ්‍රිතයේ හරේ වර්ගජ සාධක තියෙනවා නම් අපි මෙන්න මේ ආකාරයේ භින්න භාගයක් හඳුන්වා දෙන්න ඕනේ. ඒ වගේම ඒ වර්ගජ සාධකය පුනරාවර්ත වෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට භින්න භාග හඳුන්වා දෙන්න. ඒ සමගම අද පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණ සිද්ධාන්තමය කරුණු අවසන් වෙනවා. ඊළඟට අපි පරිමේය ප්‍රකාශනවල භින්න භාග කියන කොටසට අදාළ වෙන පහුගිය ප්‍රශ්න පත්‍ර ගණන් කිහිපයක් දිහා බලමු.